YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එනං අදත් මම ලස්සන නිර්මාණයක් අරගෙන ඔයාලට කියලා දෙන්න. මේ වගේ නිර්මාණ කන් දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න මන් දාන videos එවෙලම බලා ගන්න bell button එක click කරන්න. මම අද කියලා දෙනවා මේ වගේ ලස්සන earring දෙකක් හදාගන්න කොහොමද කියලා. මම අද නිර්මාණය කරන්න මේ item ටික තමයි අරගෙන තියෙන්නේ. මේ yarn එක හීනිම yarn එක මම අරගෙන තින්නේ මේ wool නූල් නෙමෙයි. Cross stitch කරන්න ගන්න anchor නූල් මම අරගෙන තියෙන්නේ. ඒ වගේම චූටිම කටුවක් අරගෙන තියෙනවා. මේ වගේ චූටි පබළු දෙකට කපලා කොටසක් අරගෙන තියෙනවා. මේ වගේ සුදු පාට cute x අරගෙන තියෙනවා. ගම් එකක් අරගෙන තියෙනවා. ඒ වගේම ඒ තමයි මෙන්න මේ වගේ චූටි කරාබු කෑලි අපේ අපිට කඩවල වලින් ගන්න පුළුවන්. මේ වගේ කරාබු දෙකක් මම අරගෙන තියෙනවා. මුලින්ම අපි yarn එක අරගෙන magic ring එකක් හදා ගන්නවා. හදාගෙන මේ magic ring එක ඇතුළට single crochet පහක් දා ගන්නවා. එකයි දෙකයි තුනයි හතරයි පහයි single crochet පහක් දාගෙන මේ නූල් ඇදලා අපි ලං කරගන්නවා. ලං කරගෙන මේ පළවෙනි single crochet එක ඇතුළට slip stitch slip stitch කරගෙන එතන ඉඳලා chain දෙකක් දානවා. එකයි දෙකක් chain දෙකක් දාලා ඊළඟ හිඩසට ඔයාලට පේනවා slip stitch ආපු හිඩස නෙමෙයි ඊට ඉස්සරහා තියෙන හිඩසට අපි double crochet තුනක් දානවා. එකයි දෙකයි තුනයි double crochet තුනක් දාගෙන chain දෙකක් දානවා. එකයි දෙකයි chain දෙකක් දාලා ඒ හිඩසටම slip stitch කරගන්නවා. මෙන්න මේ විදිහට අපි එක පෙත්තක් හදාගත්තා මලේ. අපව අපි chain දෙකක් දානවා. එකයි දෙකයි දාගෙන ඊළඟ හිඩසට double crochet තුනක් දා ගන්නවා. චේන් දෙකක් දානවා. ඒ හිඩසටම slip stitch කරගන්නවා. එතන ඉඳලා අපි ආපහු චේන් දෙකක් දානවා. ඊළඟ හිඩසට double crochet තුනයි. මේ විදිහට අපි පෙති පහක් ගොතා ගන්නවා.
අද මට චේන් 1 දාලා අපි යාන් එක කපා ගන්නවා. Chain එකකට මේ විදිහට slip stitch කරගෙන අපි මල මේ විදිහට හදාගෙන දැන් මේ මලට උඩින් මේ වතුර පාට Q-tex එක ගානවා මම ඔයාලට පෙන්වන්නම් හදාගත්තු තව මලක් එන මේ විදිහට අපි Q-tex එක ගෑවට පස්සේ අපි මේ yarn එක නැවෙන්නේ නැහැ ගාන්ට හිටිනවා අපි දැන් මල ටිකක් වේලෙන්න තියෙනවා වේලෙන්න තිබ්බට පස්සේ තමයි අපි pearl එක අල්ලගන්නේ pearl එක අල්ලගෙන cutest ගෑවොත් අපිට pearl එකේ තියෙන shine එක නැති වෙනවා ඒ නිසා මේක ටිකක් වේලෙන්න තියලා අපි ඊට පස්සේ pearl එක අල්ලගමු අපේ මලේ cutest එක වේලලා තියෙන්නේ අපි දැන් මේ pearl භාගයක් තියෙනවා ඒ භාගය අපි අලව ගන්නවා මම pearl එක දෙකට කපලා ගත්තේ කරාබුවේ මල ගොඩක් චූටි නිසා අපි ගම්මේ කලවල ටිකක් වෙලා මේක වේලෙන්න තියෙනවා මේ විදිහට මල ටික වේලුණාට පස්සේ අපි කරාබු කොටසට ගම් ගන්නවා ගම් ගාලා මල අරගෙන හරි මැදට අලව ගන්න. එහෙනම් ඔන්න අපේ ලස්සන කරාබු දෙක පිය හදාගෙන ඉවරයි. මේ වගේ නිර්මාණකන් දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. Thank you.